අදර දරුවනි ජෙසුස් වහන්සේ මේ ලෝකෙට ආව අපිව ස්වර්ග රාජ්‍යයට අරගෙන යන්නට. ස්වර්ග රාජ්‍ය පිළිබඳ ආශාව ඇති කරවන්නට. ඒ ස්වර්ග රාජ්‍යයේ ගමන මාර්ගය පෙන්වන්නට. අද සුපෝතුලිට උන්වහන්සේ තලින්තු පිළිබඳ උපමාව වදාරනවා. කෙනෙකුට රිදීකාසි 5000ක් දුන්නා, තව කෙනෙකුට රිදීකාසි 2000ක් දුන්නා, තව කෙනෙකුට රිදීකාසි 1000ක් දුන්නා. 5000ක් දීපු කෙනා තව 5000ක් උපයා ගත්තා. 2000ක් දීලා තිබ්බ කෙනා තව 2000ක් උපයා ගත්තා. 1000ක් දීපු කෙනා ඒක තබාගෙනම හිටියා. ඒක අදහස් කරන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ අපිට දේවල් දීලා තිබෙනවා. උන්වහන්සේ මේ ලෝකයේ මවලා අපිට බාර දීලා ඒ යටත් කරගන්න, ඒ පාලනය කරගන්නත් බලය දුන්නා. ඒ නිසා අපිට ලැබිලා තියෙන තලෙන්තු හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ. අද ගොඩක් දෙනෙක් කම්මැලි, අලසකමින් ජීවත් වෙන්නේ. ඒ නිසා ලෞකික ලෝකයේ ජීවිතේත් සාර්ථකත්වයක් නැහැ, දියුණුවකුත් නැහැ. අපි මේ ලෝකයේ දේවල් පවා දියුණු කර යුතුයි. ඒ දියුණු කරාම ඒ තුලින් දෙවියන් වහන්සේව අපි දැකිය යුතුයි. උන්වහන්සේ ඔබට හැකියාවක් තලින්තුවක් දීලා තිබෙනවා නම් මිනිසුගේ යහපත සඳහා යෙදී කරන්න. අපි කියමු දරුවෙකුට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නම් මොනතරම් වාසනාවක්ද? මොනතරම් වාසනාවක්ද? කී දිනකට සුවසිත දෙන්නට පුළුවන්ද? ඔබට ලැබී තිබෙන තලින්තු හැකියාවන් නිසියාකාරව ප්‍රයෝජන අරගැනීම තමන්ගේ ආත්මයත් සතුටු කරන්න පුළුවන්, අනිත්‍යගේ ජීවිතය සතුටු කරන්න. ඒ නිසා ඔබට ලැබිලා තියෙන බලය, ශක්තිය අපතේවන්න එපා. ඒක වැඩි වර්ධනය කර ගැනීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ තුලින් ස්වර්ග රාජ්‍ය සොයන්න ජෙසුපීතයි.